ඔය කෑ ගහන්න නැතුව හිත හරියනම් අන්න සුවන් නරයා මේ පැත්තට බඩ ගන්නවා. එනේද පුරෝහිතයා මම නරේන්ද්‍ර සභාවට සම්ප්‍රාප්ත වෙන හැටි දැනුම් දුන්න ආකාරය. මුගේ වක්කඩ කැඩුවා වගේ තියෙන අසූචි ගලීකට තලන්නේ බෑයි. පුරෝහිත හරියෙ මෙහාට. එහෙමයි නේද? අද නම් මල වගේ යෝ. ඔහ් දැන් මම කියන එක අහගන්න. එහෙමයි යෝ. මීට පස්සේ මම මේ නරේන්ද්‍ර සභාවට සම්ප්‍රාප්ත වෙනකොට බෝ මෙන්න මේ වගන්තිය සභාවට හෙන්න කියන්න ඕනේ. මොකද්ද කියන්න ඕනේ? මෙන්න මේ වගන්තිය. මොන වගන්තිය? මෙන්න මේ වගන්තිය. අහගනින් තකතිරුව. එහෙමයි එහෙමයි යෝ. හා කියපන් මම කියන එක. එහෙමයි යෝ. සකල විරාජමාන තේජෝ බල පරාක්‍රම. සකල විරාජමාන තේජෝ බල පරාක්‍රම. සන්නාහ සන්නද්ද. සන්නාහ සන්නද්ද. ප්‍රථම පුරුෂ, උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, විසිත්ත පුරුෂ. ප්‍රථම පුරුෂ, උත්තම පුරුෂ, අන්තපුර ස්ත්‍රී පුරුෂ. තොටමම ඒවා කියන්න කියලා කිව්වද බල? තොටමං ඒවා කියන්න කිව්වද බල? කප්පයින් උත්තම පුරුෂ. කප්පයින් උත්තම පුරුෂ. ගිනිගම් ප්‍රාන්තේට ඉන්ද්‍රනීල මාණික්කයක් බඳු කප්පරුකක් බඳු. ගිනිගම් ප්‍රාන්තයට ඉන්ද්‍රනීල මාණික්කයක් බඳු කප්පරුකක් බඳු. සුර නරේන්ද්‍රයා වන මම. සුර නරේන්ද්‍රයා වන මම. තෝ නිමේ බල මම. තෝ නිමේ බල මම. නෑ වැරදුනා. හරි. කප්පරුකක් බඳු සුර නරේන්ද්‍රයා. කප්පරුකක් බඳු සුර නරේන්ද්‍රයා. පුරුකන් නෙමෙයි බල කප්පරුකක් බඳු සුරන් නරේන්ද්‍රය. අය ගියා කප්පරුකක් බඳු සුරන් නරේන්ද්‍රය. සුරන් නරේන්ද්‍රය ආ නරේන්ද්‍ර සභා මණ්ඩපේට සැපත් වෙන වගයි. නරේන්ද්‍ර සභා මණ්ඩපේට සැපත් වෙන වගයි. හරියට නිකන් දත් බෙහෙත් දෙකක් වගේ. පුරුකන් නෙමෙයි බල කප්පරුකක් බඳු සුරන් නරේන්ද්‍රය. අය ගියා කප්පරුකක් බඳු සුරන් නරේන්ද්‍රය. සුරන් නරේන්ද්‍රය ආ නරේ සභා මණ්ඩපේට සැපත් වෙන වගයි. නරේන්ද්‍ර සභා මණ්ඩපේට සැපත් වෙන වගයි. හරියට නිකන් දත් බෙහෙත් දෙකක් වගේ. දබ්බේ දබ්බේ නෙමෙයි මම් බොට දත් නැතුව බත් කන්න ලෑස්ති කොන්නව දැනගා. මීට පස්සේ කටවාචාල කමට නරේන්ද්‍ර සභාවේ කතා කළොත් දැනගන් කට තලනවා. එහෙමයි එහෙමයි යෝ. නිම් මනත මම නරේන්ද්‍ර මණ්ඩපේට පියනගෙන හැම අවස්ථාවකම සමුන් ඔය වන්දි බට්ට ස්තෝත්‍ර ගී ගායනා කළ යුතුයි. තේරුණාද? එහෙමයි එහෙමයි. නැතුව නිකම්ම වාචාල කමට ආ දුරන් නරේන්ද්‍රයා මේ පැත්තට බඩ ගන්නවා කියලා ඒවා වුණොත් බලා ගන්න පුළුවන්. ඔය වාචාලකම කිව්වහම මට මතක් වුණේ නරේන්ද්‍රයන්නේ. අපේ පුංචි අම්ම බඳපු මහප්පත් හරි කට වාචාලයි. අම්මා බෝ පොඩ්ඩයි හිටහ. පුංචි අම්ම බඳපු මහප්පා. පුංචි අම්ම නම් බනින්නේ මහප්පා බම් බාප්පනේ නෑ කමට. අපේ පුංචි අම්ම බාප්පව අත්හැරනේ මහප්පත් එක්ක පැනලාදී. ඒවා මරගාතියත්. එතකොට බාප්පා මහප්පගේ පවුලෝ බැන්දද? නෑ නෑ බාප්පා මං මගේ මොලකාරයනේ. මිනිහා ඊට පස්සේ මහප්පගේ දුවෙක්ව බැන්දා. එහෙමද? හා පවුල් පරිසරයක ඉන්නේ බෝ පැවතෙන්නේ. දැන් මොකද්ද උඹ කලින් අර කියාගෙන ආවේ? ආර අපේ පුංචිම්ම බැන්ද මහප්පගේ කතවාචාලකම ගැන. ඔව් මොකද්ද ඒක? මිනිහා ඇවිල්ලා වාචාලයි කිව්වද වාචාලයි. කතතියක් ඉන්න බෑ හරියට නිකන් කොහොමද දන්නවද? උඹ වගේ. උඹ වගේ. ඇවිල්ලා වාචාලයි කිව්වද වාචාලයි. කතතියක් ඉන්න බෑ හරියට නිකන් කොහොමද දන්නවද? උඹ වගේ. උඹ වගේ. ඔය කියන්නේ හදන දෙයකි අනම්මනම් බහුබූත නොකිය. ඔය ඉතින් කියන්නේ දෙන්නේ කීකෝ ඔන්න දවසක් අපි ඒ වාචාල මහප්පා යටක් කලවන්න ගිහින් තියෙනවා කම්මලට. කම්මලට? නැතුව ඩෙන්ටල් එකට නෙමෙයි. ඔය ඉතින් කියන්න දෙන්නේ නැහනේ කම්මලට ගියේ නගුලා. කම්මලට ගියාම කම්මලිය පුර මොකෑ කරන්නේ? හොඳ දිග තංගුස් නූලක් අරගෙන මහප්පගේ දතේ එක කෙලවරක් ගැට ගහලා අනිත් කෙලවර ගඩොල් බාගෙක ගැට ගහලා මහප්පා අතට දුන්නලු පුළුවන් තරම් හයියෙන් ගඩොල් බාගෙ ඒක තමල ගහපන් කියන. රටගෙන. නැතුව ඉතින් අතපය ගලවෙන්නේ. මගුලක් කියනවා. ආ ඉතිංගෝ. ඉතින් මොකද? අපේ මහප්පකාරියක් ගඩොල් වාගේ අතට අරන් ඔළුව වටේ තුම්පාරක් කරගෝල කරගෝල. ඇදලා එරපන් අම්මා. සික්කලා. දත ගැලුණා. දත? හ.
Marune bale. Maru kiyanne punchiyama maru vikallenda galuwe. O kiyanne Narendriyana ni ape mahappa deela adupu gadol baage paareta punchiyama ge nahe balagane indenne nikan jambola gediyak wage itumuna ni. Mala penna. Podda hita. Den ara kammal kaarya boge mahappa ge dape benda kiwwa neda tangus noole ekakelawara. O. Itin e gadola visikirillen minihage e data galawune nadda etakota. Aku bawa ada hukum narasana partai lili poli ni. Udah ya, huwak. Apa utar deh ni, kohon betana narin riyan ini. Itim bandang gue ya, umbel lagi lolololi itu tot-tot-tot itu kau lama apa tekkala. Arah punca mah paul kani ke terima muka coba. Iya, tamai dan nih. Punca mah nangkian nih maha pek ke pena lagi ya. Dendek ke balikan lagi ya tadi. Nekem balikan? Kau udah denda? Ekkene kape bapa. Ani kau ya dem pendelain nape maha pek. Nekem balikan nih. Keng itu kota maha pek itu lolololi kagak ekateng wela inna mah. Punca mah halli boli ada denda. Iya, mah yo. Eh, itu punca mah tak beri ya halli tiennya ke winning hodo maha pek koya agan. Beri? Punca mah bisnis sekarang support. Tekatane mahappawa diyan inne business ekata mona business ekata ai salli poliyata dena business eka ekata mokadda ban ara ekaten wela inne miniyage support eka ai punji amma salli poliyata dena company e naya aya karana recovery branch eke ne mahappa inne recovery branch eke e ilada nathi miniya bima wadila inne gena kohomada naya aya karanne kelin hita ganna beruwa mahappawa nikan pradarshaniya karanawa vitarai pradarshane oh salli gewanna horayata pennanawa mahappawa me ඉන්නේ පොලියට අරන් සල්ලි දීපු නැති එකෙක් කියලා. මේ මහප්පගේ කටට වෙලා තියෙන දේ දැක්ක ගමන් මිනිස්සු අතපය උගස් තියලා හරි ණය ගෙවනවා. අන්න ඒකනේ. මේ මහප්පගේ කටට වෙලා තියෙන දේ දැක්ක ගමන් මිනිස්සු අතපය උගස් තියලා හරි ණය ගෙවනවා. අන්න ඒකනේ. හරි හරි. ඒකත් මරු හෙල්ලම නේද? ඔහේ. ඔය පුංචි අම්මා සල්ලි පොලියට දෙන්නේ 100ට කීයද බා? 120යි. මාසෙට. නේ. Kali aram masin dunat siya da visay, damasin dunat et siya da visay, oh. Kali ganna minisu polu hemat yan net, diba? Moko netti, polu tiya na ma. Abay, punji amat polu tiya la, auno, iwarat ama iwaray. Mara na ma? Ne, kasad berda ganna ma. Oh, ega balata hapan ni, merin mata hoda inez. Oh. Me ega ni me buro hit. Ha? Apata berida ape banda gare ayalaya atara asama tulita tawa, sama tulita garaganna umbalage oya punji ammagen poliyata ganna. Apu! Matak karanne pa. E gæni bel poli hadenawa. Bel poli? Oh, samahara minissu innwa Suran Narendriyana ni punji ammagen 150 poliyata aran den gewanna parakku ela. Den 150 rupiyai 165,23,824 vela. Onna balanne ko. 150? Oh, bel poli. Bel poli nemei eka væliye væl næthi poliyak ne ba. Eka nemei. Oba den oya punji ammata kalin කතාව ඇදලා ගත්තේ ඔය මහප්පගේ කට වාචාල කමේ තරම ගැන ඔප්පු කරන්නනේ ඈ කොහො දැන් මේ කතාව පිළිපැන්නනේ කොහෙද ඉන්නේ අපේ මහප්පගේ කට වාචාල කම ඔප්පු කරන්න කලින් ඔබතුමා මැදින් ඕන් නැති කතන්දර අහන්න ගිහිල්ලා ඔබතුමාගේ කට වාචාල කම ඔප්පු කරන්නේ මෙතන සෙට්ටම කලින් අන්න එදනි ඩප් පයින්නලා ඒ වයෝ
අම්මපා පුරාහිත 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 අම්මා අද නම් සුරන් නරයට බෝල ජොයින් පනින්නම තද වෙලා මේනවා මේනවා තරවතර ඒකයි ඇබල පුරාහිත ඒවයි මේ මොනවද මේ කෑම ඇයි ඔව තමකේම ඇයි අපසද්ද කෑම අපසද්ද කවුද මේ බල්ලෙක්ට ගන්න බැරි කෑම හැදුවේ හා කුස්සියම්ම මැටිනිටි ලිව් ගිහිල්ලා ඇවුන්න කුස්සියම්ම මැටිනිටි ලිව් ගිහිල්ලා ආ අද යුවේ ගහලේ ඔව් කවුද කිව්වේ ගහලයට උයන්න කියලා ඈ පේනවද මේ හාල් මැස්ස හොද්දේ තියෙන්නේ හාල් මැස්ස ඔලු විතරයි කො හාල් මැස්සගේ කඳ මේකනේ නරේන්ද්‍ර යැදෙනි ගහලයා ඉතින් ඔලුව කඳින් වෙන් කන්නේ කානි ඈ ඌ හිතන්නේ නැති හාල් මැස්සගේ වටිනාම කොටස ඔලුව කියලා ඒකයි කඳ වීසි ගන්න ඔලුවත් හදන්නේ නැති ඈ ඔය බලපං කො ඉතින් ඒක තමයි එතකොට මේ මුරුංග හොද්ද මේ බලපං මේ බලපං ඔබටත් ඇස් තියෙනවනම් බලපං මේ මුරුංග හොද්ද ඉුවේ මොකද හො බලන්නේ ආ මුරුංග හොද්ද නම් ඇදුවේ මාලිගාවේ රෙදිය පුල්ලන්නේ ඕ ඒකද මේ මුරුංග ටික බෙසීට් එක ගලේ ගහලා අපුල්ලනවා වගේ අපුල්ලලා මුරුංග රොඩු ටික විතරක් ඉදිරු කොල්ලා තියෙන්නේ ඈ මොනවා කරන්නේද නරේන්ද්‍රයනි කුස්සියම්ම මැටිටි ලියු කිහිල්ලනේ ඒකනි ඈ බොල මැටිමෝලෝ එහෙමයි ඕ කුස්සියම්මගේ නිවාඩු අනුමත කොන්නකොට ඒකට අනුප්‍රාප්තිකයක් දාන්න බෝ දන්නේ නැද්ද දන්නේ කොනු ප්‍රාප්තිකේ බැරිම තැන තමා ගහලයට කිව්වේ උයහන් කියලා හා අම්මපා දැන් බොට කෑවේ හැද්ද මේ කෑම ආ කොහෙන්ද මං කඩෙන් බුරියානි එකක් ගෙනත් කෑවා ඕව බල්ලන්ට කන්න බැරි අන්නේ නේ නේ කන්න බැරි බව දන්නවනම් බෝ මේව මගේ මේසෙට ඇරිය මොකද මං හිතුවා ඉතින් දෙයිය පය ගහන්න බය තැන්වල මොඩියෝ පිණුම් ගන්න නිසා ඔබ තමා කයි කියලා ඒමයි හරි කන්න බැරි බව දන්නවනම් බෝ මේව මගේ මේසෙට ඇරිය මොකද මං හිතුවා ඉතින් දෙයිය පය ගහන්න බය තැන්වල මොඩියෝ පිණුම් ගන්න නිසා ඔබ තමා කයි කියලා ඒමයි අම්මා මට එන කේන්තියට කත හැකි මේසෙයි පුඩු ටිකයි එක කටට චව් චව් ගාලා ඉතින් එහෙනම් ඔය ලීදරු ගන්න පුළුවන් නම් ඔය බඩින්ග ගන්න ඕ දෙන්නම මටත් කඩෙන් බුරියානි එකක් එහෙමයි එහෙමයි මේ ගිනෝ මේ නරේන්ද්‍රයන්නේ කොයි හෝටලින්ද ගේන්නේ අතිසාර භවන් එකෙන් ගේන්නේද එහෙම නැත්නම් වස්ති භවන් එකෙන් ගේන්නේද හැබැයි ඉතින් කොයි එකෙන් කෑවත් ඉතින් එකම අනිසංතය තමයි දැන් ඔය ඔබට කන්න ගෙනාවේ මොන හෝටලෙන්ද මට ඉතින් දන්නේ නැත නරේන්ද්‍රයන්නේ මේ ගිනිගම් හන්දියේ ඕනම හෝටලයකින් බුරියානි ඉල්ලන පරක්කුව විතරයි කුකුල් බල් දෙකක් දාලා මිනිත්තු සම්බෝලි දාලා ඉර පහට යවනවා ඕනම හෝටලයකින් අන්නේ ගයි එක්ස්ට්‍රා කරි බැලුම් දෙකුත් එක්ක මට එවන්නේ නිකන් සතුටක් ගන්න නැතුව අන්නේකනේ ඉතින් බොල ඒ උඹට එහෙම සලකනවන්න ඒ මිනිස්සු මට කොහොම හලගයිද පයින්ඩයක් යවපන් මට හොඳ බුරියානියක් එවන්න කියලා විකාරද ඔබතුමාට කියලා විශේෂ ඕඩර් එකක් දුන්නොත් උන් හෝටලේ වහලා ගමේයි බයට මං මටේ කියලා තව එකක් ගෙන්නන්නම්කෝ ගෙන්නවා ඉක්මන් කොල්ලා මට යකෙක් කන්න බඩගිනී වන් බුරියානි බතනම් පංකාදු පහයි පුරෝහිත මොකක්ද ගෙනාපු හෝටලේ නම අර හතර වතාවකට වඩා පීඑච් අයලා නඩු දාලා සීල් තිබ්බ කඩේ දැන් ආපහු වෙනින් නමකින් ඇරලා මේක ඔව් ඒකෙන් ගෙනාවේ ඉස්සර නම හොටෙල් දී පාචනි දැන් හොටෙල් දී ලූස් බෝසන් බුරෝහිත දැන් සුමානෙකටත් වඩා ගත වුණා තාම කුස්සියම්ම ආවේ නැද්ද මැටිනිටි ලියු ඉවර වෙලා මොනවද නරේන්ද්‍රයන්නේ මේ අහන්නේ සුමානෙන් කොහේ ඉන්නේද මාස තුනක්නේ මැටිනිටි ලියු එක නේ මන්දවන් දැන් මේ ගහලයා උයන කඳන් අතු මැල්ලුම් කාලම මට තිත්ත වෙලා තියෙන්නේ අම්මපා උයන්න දන්න කාන්තාවක් නෑනේ මේ මාලිගාව හරියේ මේ සුරන් නරේන්ද්‍රයන්නේ අර අන්ලිමිටඩ් තප්පුරේ ඉන්න විලෙම්බේසියෝ ටික නිකන් ඉඳලා ගිලින්න විතරද දන්නේ උයන්න දන්නේ නැත යන්නනම් සමහර විට දන්නවත් ඇති ඒ උනාට මොන හිතකින් ඒ සුකුමාලියන්ගේ රතැඟිලිවල දැලිකුණු ඉඳුල් ගා ගන්න කියන්නද මම පුරෝහිත අපෝ ඔය විලම්බීත කට දේවියෝ දේවියෝ නෙමෙයි යම දූතියෝ නැත්තං ආයේ මේ වගේ විලාවකටවත් ඈ ඔබතුමාට බඩින් ගිත්ත රත් කරලා දෙන්න බැරි නම් ඔය සුකුමාල ගමෙන්
ඇති වැඩි මොකද්ද මං අහන්නේ? හෝ. ඒක නම් ඇත්ත තමා පුරෝහිත. ඒත් ඉතින් එයාලා ඉපදිලා ඉන්නේ මැදුරු සඳලු තල සරසන්න මිසක් ආයේ දැලිගුණ අත ගන්නට නෙවෙයිනේ. හරී ඔබතුමා හිතාගෙන ඉන්නේ එහෙමද? ඔබතුමා දන්නේ නැති වුණාට එයාලා උඩු මහලේ සඳලු තලයේ භූමිතෙන් ලිප් තියාගෙන හොරෙන් උයාගෙන කනවා යසට. ඈ? හෝ. අම්මපගේ හා. අම්මනි මේ ලොකු අම්මපා. නේද? මේ නරේන්ද්‍රයා කටු කනවා. එහෙමයි. ඒ කියලා සඳලු තලයේ මගුල් කනවා. හෝ. එන්න ගියාපන් අගබිසවට ආ නැත්තම් අද එපා. ඔය මැදින් කාට හරි එන්න ගියා. ඔව් එන්න කිව්වා තමයි ම මොකද්ද නම කාරිය මන් නලෝලා නිතමගේ නලෝලා නිතමගේ ඔත්තර කාලයක් වෙනවද මාලිගාවට ඇවිත් අවුරුද්දයි අවුරුද්දයි කෑම උයන්ට දන්නවද අබුබේ නියපු තොල කියුටෙක් සවුත් වෙනවා ඔබට කවුරු හරි උයපුවා කනකොට කටේ තොල්ටෙක් සවුත් වෙන්නේ නැද්ද ඇයි බියේ ඔබට කවුරු හරි උයපුවා කනකොට කටේ තොල්ටෙක් සවුත් වෙන්නේ නැද්ද ඇයි බියේ කාලිවර වෙලා ආයෙත් ඉතින් කා ගන්න පුළුවන්නේ tamu මෙහෙට එන්න කලින් කොහෙද හිටියේ ඇයි අර බම්බු පිට්ටුක මහන්දිය බත්තදී මම වැඩ කළේ බම්බු පිට්ටුක ආව ඔබතුමත් අපි කඩේ බත් කන්න ඇවිල්ලා නිතවසක් මට කිව්වේ අස්ස කරත්තිට නැගින්න කියලා ඇයි මතක නැද්ද ඔව්වා කීයක් කියලා මතක තියාගන්නද හොමෝති මේ ඈ මොකද නම කිව්වේ නලෝලා ආන් හරි නලෝලා මේ දැන් ඉතින් නලෝලෝ tamun e bat kade එතකොට මොකද්ද කරපු රස්සාව බත් වැන්දෙන ඉව්වා ආ ඉතින් එහෙනම් ගජබහට උයන්නේ නැගිනේ ආව් ඉත මතක හිටියේ මේ මාලිගාවේ අට වේලා අඩු නැතුව බත් ගිල දාලා ඊට උඩින් පස්ගෝ රස පස් පළතුරු පස් පැණි රස ගිල දානකොට ඇතිබොට අම්මා තාත්තවත් අමතක නුණා ඒ එයි දෙමදෙන්න කිව්වේ tamun හෙට ඉඳන් මාලිගාවේ කුස්තිය බාර අරන් දැසි දස්සොත් එක්ක එක්කාසු වෙලා මගේ නරේන්ද්‍ර භෝජනේ සකසන්ට ඕන වෙන වැඩ නැතුවද ඇවුන්න අනේ මට බෑ දෙලිගා ගන්න මේක මගේ අන අනහරි අන් දෙක මාරි මගේ බේ 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 මයි බලගෙන ඉන්නකොට උරායිත අරගෙ කුස්සිය වැඩද මොන රෙදි දෙකත් උතාගෙන වොන් ගෙදර ගියා උරායිත අරගෙ කුස්සිය වැඩද මොන රෙදි දෙකත් උතාගෙන වොන් ගෙදර ගියා ඒකත් එහෙමද එහෙමයි ඔබතුමා බුරුල දුන්න වැඩි මොකෝ කියන්නේ තව දේවින්නාන්සේ කෙනෙකුට එන්න කියන්නේද ඉන්ටර්වයුව එකට එපා 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 ඔය කොයි අම්මන්ඩියාවත් ඔච්චර තමයි පුරෝහිත මං කියන්නේද වැඩ එහෙමයි ඔබ දාපන් අන්තර්දැලට ෆයිස්ට කුක් කෙනෙක් ඉල්ලලා හා අන්න ඔය දෙන්නේ තාමු වෙස්ටර්න් ඊස්ටර්න් චයිනීස් ඉන්දියන් තායි මොංගෝලියන් සුමනේරියන් ඉතියෝපියන් ඔක්කොම කෑම හදන්න දන්න ටොප් ෆාස් පොරකට ඉන්න කියලා ඕ හැබැයි අර ඉතියෝපියන් කෑම වර්ග නම් ඕනේ නැහැ ගොයියෝ ඒ වගේ ඒවා නේ මේ දවස්වල අපි කන්නේ හරි 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 දැන් එතකොට ඇඩ් එක දානකොට පඩිය කීයක් දෙනවා කියලාද කියන්නේ පඩිය පඩිත් දෙන්න ඕනේ නේද මං නැත්තම් එහෙනම් 1000 කෝ එක කවුණු 250ක් විතර 1000 හා බෝ 250ට කොහෙද 5 ස්ටාර් කුක්ලා ඉන්නේ එහෙනම් කීයද 5 ස්ටාර් කුක් කෙනෙක් ගන්න අඩු ගාණි මාසකට කහවණු 25000ක්වත් ගෙවන්න ඕනේ ඕ කහවණු 25000ක් එහෙමයි ඊට ලාබයිනේ මට කුස්සිය අම්මට අලුත උපන් ළමයා බලා ගන්න කහවණු 1000ක් දීලා සර්වන් කෙනෙක් අරන් දීලා දෙන්න එකම මාලිගාවට එක්කන් එනවා තුරන්දරේ යන්නේ මේ ගහන්නකො මොකද 5 ස්ටාර් කුක් කෙනෙක් එහෙම ලේසියෙන් ගන්න බෑ හරි මං 5 ස්ටාර් කුක් කෙනෙක් උනාට ඒ මිනිහට මෙතන උයන්න තියෙන එක්කෙනාටනේ කවුද එක්කෙනා ඇයි අපි දැ ෆයිස්ටා කුක් කෙනෙක් ගේන්නේ මට විතරක් උයා ගන්නද අරේ දේවියෝ ටික සඳලු තලේ මට නොදී උයන් කනවා ඔබ හෝටල් වල බුරියානි කනවා මම ෆයිස්ටා කුක් කෙනෙක් ගෙනත් තනියෙන් මට විතරක් උයෝගෙන කනවා දැනගන්න එහෙම නෙමෙයි ඔබතුමාට උයන කුකාගෙන්
මගේ පංගුව දෙන්න ඉතින්. හරි නේද? ගස් පයින්නන. ඈ තුමාල දෙකක් තිත්තේ යවහාලුයි කනන් හතුයි කෑව මට බඩින් ගිත්තක් රත් කරලා දෙන්න බොගේ අඹුවටවත් එන්න බැරි වුණා. දැන් එනවා මෙතන තරු පහේ කුක්ලගේ කන්න. කවනම අපට තරු ඉහින දැනගන්න. අදමවත යන දුගියා හෙට ලොව අග රජ වෙනවා. කල කර්මය ඵල දෙනවා. සුරන් නරේන්ද්‍රයනි මොකද අන්තර්ජලයේ දාපු ඇඩ් එකට කුකෙක් පැටලුණා. ඔය එක්කවරෙන් බලන්න කුකාව මචං කුකෝ වරි වරි. මොකද්ද නම? වගේ නම කුක් තෝමස්. කුක් තෝමස්ද නැත්නම් තෝමස් කුක්ද? කුක් තෝමස්. මොනවාද උයන්න පුළුවන්? ඕනද පුළුවන් මචං. නරේන්ද්‍රයනි යාපම් බලන්න කිරි හොද්දක් තෙලට උයන්න දන්නවද? මෙයා සමියන් ආනවා. කිරි හොදි කොයි ලෝකෙද බං තෙලට උයන්නේ? බකටවන් හිටපන්. මොකෝ කියන්නේ කොයියෝ? පුළුවන් ද බැරිද? ඒක නම් වැ අයියේ. මොකක් අයියේ? යාලේ. මොකාට කියලා හිතාගෙන කතා කරන්නේ? මේ කියාපම් බලන්න බල කරෝල බැදුමක් කිරට උයන්න පුළුවන් ද? ඒකත් වැ අයියේ. එලා සොරි නරේන්ද්‍රයනි ඒකත් වැ. ඒකත් වැ. ඒ කියන්නේ තමුන්ට හොඳට උයන්න පුළුවන්. ටෙස් කරන්නත් එක්ක උයාපම් උයනකට ගිහිල්ලා පොදමයි පරිප්පුවක්. ඒවයි ආපුවම පරිප්පුවක් අම්බ වෙයි කියලා මං හිතුවා. යමක උත්තියට එනම් බෑ පුරායිත බෑ හරින් මේකව එක්ක ගින් බලාපන් පරිපූද්දක් උයෝලා බෑ හොඳට හොද්ද ටැස් කොල්ල බලන්න ඕනේ තේරුණාද හරි හරි මන් දෙන්නම් සුරනරින් දෙන්නේ ඈ කුකාගේ පරිප්පුව ටෙස් නම් කළා ඔව් මොකෝ තාත්තේ මේකයි නරේන්ද්‍රයනේ මං කොයි එකටත් කියලා හොඳට දුවන්න පුළුවන් අස්සෙකුට පරිප්පු හැන්දක් දුන්නා ඌයබුවෙන් ඔව් ආ ඌයක කාලක් කකුල් හතර උඩට හිටින්නේ එකතර පෙරළුණානි අම්මලා ඔව් කොයි එකටත් කියලා තව පාරක් ටෙස් කරන්න කියලා හිතලා පරිප්පු එක කකුල් හතරම කැඩිච්ච අස්සෙකින් අපේ ස්ථානේ ඌට ගිහිල්ලා දුන්නා තව හැන්දක් ඌයි කපාරට පැයට හැටම 320ක වේගෙන් නැගිටලා මම මේ හීනය දැක දැක හිටියේ ඒ සුරංගනාවි ඇවිත් මගේ ඔළුවට ඇගේ රතැඟිලි තිබ්බා විතරයි සේරම සුදු කෙස් ගල් කළුණානේ කහෙද වල් ඌරෙක් වගේ මගේ සිරිහන් ගබඩාවට පැන්න බෝ මගේ ආතල් කුඩු කළා අනේ ඔබතුමා මේ දවල් හීන දකින්නවා අරහෙ මංගල සුනගයා මැරිලා මංගල සුනගයා මැරිලා ඉතින් වලක් කපලා වලලා දාපන් ඈ කන්නිට මේ මාරේ වැඩි කියන්නේ නරින්ද්‍රයනේ මංගල ආසියක් මෙල්ලනේ වලක් කපලා වලලා දාපන් ඈ මේ නරින්ද්‍රයනේ අගබිසෝවත් මේ වලක් කපලා වලලා අනේ මොකද කිව්වේ නෑ මං කිව්වේ අගබිසවත් මේ ගැන දන්නවා අර නැතු අගබිසෝ මැරිලා නැද්ද තාම ජීජී නරින්ද්‍රයනේ බොහෝම කැතයි අගබිසම මැරෙන කන්ද බලන් ඉන්නේ ඔබතුමා ඈ කැතයි කැතයි අම්මප කැතයි මොකද්ද කැත එතකොට ඒ යෝදි මං මැරෙනකම් බලන් ඉන්නේ ඒව ලස්සනද එතකොට මොකටද ඔබතුමා මැරෙනකම් අගබිසෝ බලන් ඉන්නේ ඇයි එයාගේ මස්සිනාට නරේන්ද්‍ර කමාරම් දෙන්න ඒව හඳේ මම ඉන්නකම් ඒ ඉතින් ඉන්න ගල්නේ මලාම කතන්දර ඉවරයිනේ නරේන්ද්‍රයනනි බා හිතනවද පුරෝහිත මං මේක ලේසියෙන් අතෑරලා හුස්ම ටික යවයි කියලා මස්සිනාට අලේ කන්න බාර දෙන්න ඔබතුමා ඉතින් බහිරවේ ගිල්ල වගේ තානාන්තරී රැකගනි අපිව විල්ලට දීලා බොල පුරෝහිතයෝ එහෙමයිෝ මේ තානාන්තරේට එනකන් නිකම් බොරුවට දඟලන හොඟ දෙනේ දන්නේ නැ මේකේ තියෙන අමාරු බැලෑරුම් කොම මේක දෙපිට විලක්කුව බැඳගත්ත කට්ටඩිය වගේ දුම්මල වරම අතට අරන් පරල වෙලා දඟලන්න ඕන නාඩගම ඕ ඒක හරි මිනිස්සු විතරෝම කියනවා ඕක මොනවාද මිනිස්සු කියන්නේ කියන්නේ ඉතින් ඔබතුමා දුම්මල වරම අතට අරන් පරල වෙලා කිසි තේරුමක් නැතුව නටනවා කියලා මිනිස්සු කියනවා ඕ හා එහෙමයි කම් පයින්න එහෙමයි මම නටනවා
නටන්නේ කිසි තේරුමක් නැතුව නිකන් නෙමෙයි වල මේක බැලන්ස් කරන්ටයි මම නටන්නේ මොකද්ද බැලන්ස් කරන්නේ කරන්නේ බෝ වගේ මගේ වටේ ඉන්න කාපාලුව කරන කාබාසිනියා වැඩවලින් අසමතුලිතතාවන ප්‍රාන්තයේ අයවැය මගේ අතින් වර දාලා බැලන්ස් කරනවා මම අබෝයෝ කොන්න මරු බහට කොන්න ඕ මොනාද බෝ කට ඇතුලේ දාගෙන සුටු සුටු ගාලා හෙල්ලුවේ නෑ මේ කටේ කහවණු බහකට ගත්ත 725 බෝල්ටෝ එකක් තියෙනවා ඒක හෙල්ලියෝ මොකද්ද කිව්වේ කාවණු පහකට ගත්ත 725 බුල්ටෝ එක ඔව් දැන් බුල්ටෝ ගණන් ගිහිල්ලානේ මේ ඕවා කතා වැඩක් නෑ පුරෝහිත එහෙමයි උඹ දැන් ඇවිත් මගේ සුන්දර ඊනටත් බාධා කොල එකේ ගණන් බලන්න බදු මුදල් අය කිරීම පිළිබඳ පොත මෙහාට බදු මුදල් බග්ග නිකරින් බදු මුදල් පොත ඔව් ඕවි මේ තියෙනවා මේ තියෙන්නේ හා මම කල්පනා කළා පුරෝහිත මේ ගෑනු ළමයි දැන් එන්නම ඩෙමින්ගිස් අඳින එක ඩෙමින්නේ මේ ඩෙනිම් ඩෙනිම් හරි හරි එක කියන්න බෑනේ මට දිව පැටලෙනවානේ ඩෙමින්ගිස් අඳින එක වැඩි වේගෙන එන නිසා ඒකට බද්දක් ගහන්න මල ඩෙනිමට බද්දක් ගහන්න වව් වව් නැත්තම් මේක වසංගතයක් වගේ බෝ වෙලා වයසක උන්දල පවා ඩෙමින්ගිස් අඳින්න ගන්නවා වව් ඉතින් නරේන්ද්‍රයන්නේ මොකද්ද ඕකේ තියෙන අවුල දැන් අපි පවුලත් අඳිනවනේ ඕක ඔගේ පවුල නම් තව තරුණයි කිව්ව හැකිනේ දැන් මං ඊයේ දැක්කා කකුල් දෙකේ පොල් තෙල් ගාලාද කොහෙද වයසක උන්දෙක් දෙමිනක් ගහන් යනවා හරියට නිකන් කලිසම ඇතුළට ටැට්ටර් ටියුබ් දෙකක් දාලා හුලම් පුරවලා වගේ මං උන මැරෙයි කියලා කලිසමේ තදට බොල එහෙම මැරින්නේ නෑ නරේන්ද්‍රයන්නි ඒව ඇවිල්ලා ස්ට්‍රෙච් ඩෙනිම් පෝ දැන් ඔය අපේ නැන්දම තනින්නේ අපේ මාමලන් ඒකට කියන්නේ පිඹුරා ගොදුර ගිල්ල වගේ කියලායි හෝ කැටි උපත ඒක තමයි මං කියන්නේ ඔකට බද්දක් ගහමු කියලා. දැන් කොහමද ඔය බද්ද ගහන්නේ? ඒක මෙහෙමයි. අපේ නරේන්ද්‍ර පුරුෂ ඒවායෝ නගරේ තැන් තැන් වල ඇවිදින්න ඕනේ දෙමින් බදු මුදල් එක්කාසු කරන රිසිට්ටු පොතකුත් අතේ තියාගෙන. ඒගොල්ල අක්කලා ඔන්න අපි නීතියක් දානවා ඉත්‍ත්‍රියාවක් වයස 13ට වැඩි නම් දෙමිනක් ඇඳන් යනවනම් ඉස්තෙල්ලාම මුණ ගැහෙන බදු හේවායාගෙන් කහවණුවක් දීලා බදු ගෙවල රිසිට්ටුවක් ගන්න කියලා. ඊපස්සේ ඊගාවට ඒ දවසේ ඇතුළත මගදි පරිස්සාවට ලක් කරන බදු හේවායට ඒ රිසිට්ටුව පෙන්නුවාම නිදාතේ යන්න පුළුවන්. ඒකෙන් අපට අමතර ආදායමකුත් එනවා. මේ නරේන්ද්‍රයනේ. ඔය වැඩේට අපේ හේවායෝ නැතුව අලුත් කෙල්ල ටිකක් ගම්මුද? හා සාරි අන්දල පාරට බස්සන්න. වැඩේ නම් ඉතින් හොඳයි. ඒත් වැඩේ තියෙන්නේ ඉතින් උඹගේ පුංචි අම්මගේ දුවලයි කියාගෙන මෙලෝදීය නැතුව රස්සාවල් ඉල්ලගෙන කට්ටිය මේ පොලිමේ ඉද්දන්නේ නැහනේ. බොට අතයට ජරාව ගන්න හැගේ විදියට. මගේ බල්ලවත් අතයට ජරාව ගන්න. අම්මා පහෝ අපෝ. දෙයට ගන්නෑ. කෙලිම බැංකු නම්බරේ දෙනවනේ. ඒකට දාලා රිසිට් එක ගෙනත් දීවන් කියලා. හරි 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 දැන් කතා කරගෙන ගියේ දේ කතා කරමුකෝ. ජරාව ගන්න හරි වැඩක් කරලා තියෙන්නේ බෑ. ඉස්සෙල්ලා නැද්ද? මම කියන්නේ මෙච්චරයි. ඔව් මොකද? දෙමින් බැරි නම් ගෝනි කපලා ජීවිත කයිසම් මාලා ඇඳගෙන ගියක් කමන්නේ බද්ද ගෙවපන්. මේ නරේන්ද්‍රයන්නේ. ඈ දැන් ඔය දෙනින් බද්ද පිරිමින්ට නැද්ද? පිරිමින්ට නේද? අන්න එතන පොඩි කොස්සක් තියෙනව නේද බා? මේ මං කියන්නේද? මොකද්ද? තව බදු මුදල රෙඩි කරගන්නත් එක්ක අපි දාමු නීතියක් පිරිමි දෙනින් ඇඳේ නැත්තම් බදු කියලා. අන්න කදිමයි. දාගම් පහක්. කොයි ඉතින් අතල්ලගම් කොහදාන්න? පයින්නලක. එහෙමයි. බොයනවද නරේන්ද්‍රයත් එක්ක පාදාන්න අතරස තියලා දාපන් උඹේ අතපගේ කකුලට පාදාන්න. ඔන්නෝක තමයි ඉතින් තියෙන කැත ඔන්නෝනි. මොකද මං කැත? මං ඔච්චර වටින අයිඩියා එකක් දුන්නාමත් පාදාන්න දෙන්නේ නැහැ. ඕක නිකත. හරි. දැන් එතකොට එනම් ගෑනු කලි සම්බන්ධ හරි. එහෙමයි. ඒකෙන් අපට දල වශයෙන් වාර්ෂිකව කහවණු කීයක් විතර අපේක්ෂා කරන්න පුළුවන්ද පුරෝහිත? මෙහෙමයි සාමාන්‍යයෙන් කාන්තාවෝ ගහණය පිරිමින්ට සමානුපාතිකව පිරිමි එක්කෙනෙකුට ගෑනෝ අටයිනේ ඒක නිසා අම්මද බොර ඉතර වැඩි වෙලාද නෑ නෑ කලබල වෙන්න එපා එහෙමයි කියලා තප්පුරේ ධන පූර්ණේ තව වැඩි කරන්න බෑ ඔච්චරම තමයි ඈ හරි හරි දැන් කොච්චර විතර වාර්ෂිකව ලැබෙයිද මේකේ ආදායම සාමාන්‍යයෙන් ඉතින් අවුරුද්දට කහවණු කෝටි දෙක තුනක් එයි මොකෝ බදු ගැහුවා කියලා ගෑනෝ කලිසම් ඇඳිල්ල නතර කරන එකක් නෑනේ හැබැයි නරේන්ද්‍ර යන්නේ බැරි වෙලාවත් ඔය එක්සත් කුලකන සමීතිය රැස් වෙලා දෙනින් මැදින්න පැත්තකට දාලා ජීත් අඳින්න ගත්තොත් නම් ඉතින් තමයි වැඩි ආදායම ලෙල්ලටම ලෙලි පොල් ගහිනවා
එහෙම වුණොත් අපි එදාට චීතවට බද්දක් ගහමු පුරෝහිත. මියා කියන්නේ අන්තිමට මිනිස්සේ වස්ත්‍ර නැතුව පාරේ දත්තට වැටෙන කතාවන්නේ. ඈ එහෙම වුණොත් අපි එදාට බද්දක් ගහමු විලිලැජ්ජ නැති බද්ද කියලා. ඉවරනේ කතන්දරේ. අවසර සුරන් නරේන්ද්‍ර යන්නනි. හා ගාන්ධර්ව කුකුලා. අවද්දන් ගමකින් ආවේ. අද උදේ ආන්. මොකද අලිසියම ගම ගියේ. මේ එහෙ අපේ ගමේ සංගීත සම්දර්ශනයක් තිබ්බනේ. ඒකේ මියුසික් දුන්නේ මන්නේ ආන්. අම්මපා. එනක වද්දෙනෙක්වත් හිටියද මොකේ සංගීතය අහගෙන කන් ඇහින්නේ නැති කට්ටිය. අපේ අප්පෝ. ඇයි එහෙම කියන්නේ ආන්? ඇයි මතක නැද්ද තමුන් සැරයක් මෙහෙ ගවුන්ඩ් එකට ආඩු වලින් වටකොල්ලා සංගීතයක් තිබ්බ කුකුල් ගීත් මේලා කියලා. ඉතින් මතක නැද්ද පොට අන්තිමට බොගේ සංගීතය ආගන්න ඉතුරු වෙලා හිටියේ ග්‍රවුන්ඩ් එක වට කරන්න තාඩු ගෙන ආපු ගොයියයි බපල් පෙට්ටි උස්සන් ආපු ගොයියලා දෙන්නයි බොයි ස්ටේජ් එක අයිතිකාරයයි ඈ උන් ඉතරනේ හිටියේ උන් ටිකත් හිටියේ බීලා ස්ටේජ් එක යට පුදියගෙනනේ මේ සරේ වුණේ නෑ ඕන් හොපටේට සනගවිල්ල හිටියා එහෙනම් ඉතින් බෝ ඇරෙන තව කවුරු හරි නාහෙන් රින්දු කියන කොළු ගැටේක් ඇවිත් ඉන්නේදී ඔය ළමිසියන්ගේ ඕල්මාදේ හදෝන જાතියේ. ඒවත් නේ ඕන්. පිට්ටනිය පිරෙන්න ටිකට් කඩලා දෙනග ඇතුළට ආවට පස්සේ එහෙ ප්‍රාන්ත පාලක මොකක්ද එහෙකට අඳුරු නීතිය දැම්මෝ. හරි. ඉතින් ආවසර ගෙලිවෙනක පිට්ටනියට වෙලා හිටියා. මම කිව්වේ ඈබං කුකුලෝ. කොහමද බං උන් ඉවරන් හිටියේ එලි වෙනකන් උඹේ සංගීතේ අවුලක්ුන්නේ සින්දු කියන්ට එපා කියලාත් නීතිය ආවනේ වෙලෙම ගානනම් කපාගත්ත ඇති බදන් උන් පුරෝහිත මචං බෝ මචං කිව්වේ මටද නෑ මචං සෝරි මචං උඹට නෙමෙයි මචං ඔහේයි බෝ කොයි ලෝකෙද ඉන්නේ අඟහරු ලෝකේ මොකක් අඟහරු නෑ අඟහරු නෙමෙයි බුද ඔව් බුද සිකුරු පෘථිවි අඟහරු යුරේනස් නෙප්චියුන් ප්ලූටෝ මේ අත්තරේට කාරද නැත්තම් ත්‍රිලෝක විජේපත්‍ර දිය කරපු වතුරෙන් වත්ති කළාද ඈ පුරෝහිත ඈ මචං බලා මම සුරන් නරේන්ද්‍රයා හරි හරි ඒක මන් දන්නවා දන්නවනේ එලෝසිය මෙලවත ගන්න නෑ මේ මං අලුතෙන් ගත්ත 7 series අස්ස ඩබල් කැප් එක ෆිනෑන්සර්ිය සුණානි ඇත්තද ඒකද මේ ඔලු ගෙඩියට දුරියන් ගෙඩියක් වැල්ලා වගේ ඕල් පොපරොන්නම් වෙලාම දඟලන්නේ ඔව්නි ෆිනෑන්ස් එකෙන් ගියුමක් එවලා තියෙනවා වාහනේ ගෙනත් බාරේ දිනවද නැත්තම් එයාලා ඇවිත් උස්සන් යන්නද කියලා ඉතින් බලන්නකෝ ඕකේදී මොනවද ඉතින් කල්පනා කරවර ඉන්නේ ගිහින් වාහනේ බාර දීපන් නැත්තම් එයාලා ඕක උස්සන්න කියලා ජුලියස් සීසර්ලට බාර දුන්නාම ඊළඟට ඕක සල්ලි ගෙවලා බේරගන්න යනකොට අස්රින්ගේ වැට්ටිය නෑ හයිඩ් කන්නාඩිය නෑ ස්පෙයාර් වීල් එක නෑ එන ජරමරවුවා ඉතින් බාර දුන්නාගේ නෙමෙයි නේ ඊගාවට එන ගාලා ගෙවන්න වෙයිනේ බේරගන්න ඒකනේ මොනවටද බොල බැරි වැඩ කරන්න ගියේ 7 series අස්ස ඩබල් කැබක් ගත්තා කියන්නේ බොගේ පඩියෙන් පුළුවන් දෝක ගෙවන්න මං ඉතින් ඕකට අත ගැව්වේ අර ඉන්නල ප්‍රාන්තෙන් මේ අපේ ගිනිගම් ප්‍රාන්තෙට අලගෙන මුදලාලි සපෝට් එකක් දෙන්නම් කිව්ව නිසානේ ආය එලි වෙන්නේ මොකද්ද දැන් ඉතින් අල මුදලාලි බොට ඕක ගෙවා ගන්න සපෝට් එකක් දුන්නද දෙන්නේ කොහෙද ඔබතුමා අල ආනයනය කිරීම තහනම් කළානේ ගිනිගම් ප්‍රාන්තෙට බතලවන්න ඕනේ දැන් කහංකෝ අලරිනුවට බතල ඇයි අප්පා ඇයි බතල නාකද බතල නරක නැහැ මගේ වාහනේ ෆිනෑන්සර්ිය ස්විච් එකයි නරක දැන් ඉතින් පරිප්පු ගෙන්නන මුදලාලි කෙනෙක්වත් අල්ලගන්න මේ මට හිතෙන්නේ ඕ හා ඒ පාර බෝ මල්ලව පරිප්පු ගෙන්නන එකක් තානම් කරව ගන්නද හදන්නේ ආ බෝ ඒ සුනක වැඩේ නම් කරන්න බෑ නරේන්ද්‍රයන්නේ යෝ පරිප්පු නැති වුණත් අපට මාර පරිප්පුවක් තමයි ගන්න වෙන්නේ හා හරි දැන් ඒ වැඩන්නේ මං බොට කතා කළේ මොකෝ කියලා දන්නවද පුරෝහිත? දන්නවනම් ඉතින් කතා කරන්න ඕනේ. ඇයි බං? බොල හුලං ඇටමැස්සෝ. එහෙමයි ඔයයි. මං කතා කළේ වැදගත් දෙයක් කියන්න. ආ, ඒකද? මොකද්ද දන්නේ? ඔ. දන්නේ? ආ. ඒක තමයි කියන්න හදන්නේ. හා. දැන් බලාපන් පුරෝහිත, අපි මෙහෙම සුරසැප විඳගෙන හිටියට කවද හරි මැරෙනවනේ. මේ කවදද? මොකද්ද? මැරෙන්නේ කවදද? ඒකයි. කවුද? කවුද කියලා අහන්නේ. දැන් ඔබතුමා කවදද මැරෙන්නේ? බොල මූරා වර්ගයට අයත් තොරොට්ටි රටගලියෝ. එහෙමයි ඔව්. මම කියන්නේ යන දේ තේරුම් ගන්. මොකද්ද කියන්නකෝ?
අපි මෙහෙම හිටියත කවදා හරි මේ බලතල මේ මාලිගා මේ සුරසැප මේ දැසිදස් මේ ඇත් අශ්‍රිය පාබල මේ හේරම අතෑරලා ඇස් පියාගෙන යන්න වෙනවනේ අපට එතකොට අර අන්ලිමිටඩ් තප්පුරේ කට්ටියක් දාලා දෙන්නේ අන්න ඒක තමාබන් තියෙන ලොකුම ප්‍රශ්නේ අර හේරම දාලා හිතාදාගෙන ගිය හැකි අර සූකිරි බටිටියෝ ටික දාලා යන්නේ ඒක තමයි වන් කොරන්න බැරි මේ ඒව හරියන්නේ යන්න වෙච්ච වෙලාවට යන්න වෙනවා දැන් මොකෝ මේ හිටිගම යන පැත්තට බර වුනේ ඇයි මං විතරද tamu යන්නේ නැද්ද මම දැම්ම ගිහින් කොහමද අඩු ගානේ තව නරේන්ද්‍ර 3-4 දිනකටවත් පුරෝහිතකම් කළා ආ කරලා ගසා කාලා එමෙ පැ යන්න නේද එහෙම නිකම්ම පුරෝහිතකමින්ම යන්න බෑ අඩු ගානේ අවුරුදු 10ක්වත් නරේන්ද්‍රගම කරපින්නම් ඉඳලා තමයි යන්න ඕනි ඒකයි නේ බොල බොයි මායි කොරණ නරේන්ද්‍රකම් බලා හිතාගෙන ඉන්නේ මේ නරේන්ද්‍ර පයින්ද ලේසි කරුවාවක් කියලාද ලේසිද අමාරුද කියලා බලන්න අපට පොඩ්ඩක් දීලා බලන්නකෝ අම්මද බොල දීලා දෙයි බොට මේ නරේන්ද්‍ර පට්ටම දුන්නොත් බෝ ඉස්සෙල්ලම දෙන නියෝගේ තමයි මගේ ඉඩකසා දාන්න කියන නියෝගේ ජී 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 හාමුදුරන් පහේම කරන්නේ ඉස්සකසා දාන්න කතකතා කියන්නේ මමට හොඳේ එල්ලන්න පුළුවන්කම තියෙද්දි මොකට හිසකසා දාන්නේ අම්මපා මේව මිනිස්සුනේ මල් ලං කරගෙන ඉන්නේ හරි හරි බය වෙන්නපා බය වෙන්නපා ඔබතුමා ඔය කටු ඔටුන්න මට දුන්නොත් මං ඔබතුමාව එල්ලන්නේ අම්මපල දෙයියන් බලෝ දඟකට දාන්නකො දඟ කර කර ඉන්න ඉවරයිනේ වැඩි මේ ආවන් පුරෝහිත ඇම්මැට්ටෝ එහෙමයි මං කවදාවත් බොට මේ නරේන්ද්‍ර পদවිය දීලා හිරේ ලගින්නේ නැ ඒක මං දන්නවා දැන් මොකද කියන්න ගියේ මම කියන්න ගියේ අපි කවුරුත් මැරෙන මිනිස්සු නිසා මීට වඩා ටිකක් සරුව සාධාරණව හිතන්ට ඕන සරුව සාධාරණද සරුව සාධාරණ කතා නිකන් සරුව පිටතල වගේ කතා ඔබතුමාට ඔය තරම් සරුව සාධාරණ වෙන්න ඕනේ නම් තට්ටු මාරු ක්‍රමයට ඔය නරේන්ද්‍ර পদවිය අවුරුද්දක් මටයි අවුරුද්දක් ඔබටයි නෑ ඔබතුමාට නෑ නෑ ඔබතුමාට ඔබතුමාට හරිද ඔබතුමාටයි මටයි මාරුවේ මාරුවට ඕක යන විදියට බෙදාගෙන කරමුකෝ ඉවරයිනේ දැන් කවුද කිව්වේ මේ නරේන්ද්‍ර পদවිය දෙන කතාවක් මම කිව්වේ අපි සරුව සාධාරණෙන් ජීවත් වෙන්න ඕන කියලා විතරයිනි නැතුව මගේ නරේන්ද්‍ර পদවිය බොට දීලා ඇටිගේල් කාපු රිලෝ වගේ හිරේ විලංගු වෙලා ගින්න නෙමෙයිනේ මම එහෙමද හරි 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 දැන් එතකොට මොකෝ ඔබතුමා මේ හිතී ගමන් සරුව සාධාරණ වෙන්න හිතුවේ මම නෙමෙයි මං කිව්වේ තමුන් සරුව සාධාරණ වෙයන් මගේ අය මොනවා සාධාරණ වෙන්නද නරේන්ද්‍රයානි මම දැනටමත් සරුව සාධාරණ මිනිහෙක් නේ එහෙදනි අප්පයෝ කසල සෝදකයාගේ පටන් වෙද දුරා දක්වා බොහෝ සන්තෝෂං කාසි ගන්නවා කියලා මට ආරංචි නරේන්ද්‍රයානි නරේන්ද්‍රයානි මගේ ආදරණීය නරේන්ද්‍රයානි ගෝයම් පාගෙන කොට කවියාවි කරලක් දෙකක් කනවා නරේන්ද්‍රයානි ඒකේ හැටි පාඩුවක් නේ ගෝවියට අන්නේයි බෝ කරලක් දෙකක් කාලා නතර වෙන ගවයෙක් නෙමෙයිනේ බෝ කොඹුරු යායම කාගෙන කාගෙන යන ගව රංචුවක මුදුනේ කා නැද්ද කියපන් ඔව් ඒක හරි එහෙම ගවයෙකුට විතරේනේ ඔබතුමා ගාව ඉන්නත් පුළුවන් අනිගනි ඈ ඈ අවසර පස්සන් දහසකට සුරන් නරේන්ද්‍රයන්නනි ගාරක් යන වැඩක් නන් නොකිය හිටු නෑ ගාරක් එන වැඩක් කොන් එහෙනම් මෙතන බරකුගලේ කීකෝ තර අවසරව ගිනිගම් ප්‍රාන්තේ පැසිකිලි සංසදේ හොඳ තරගය පවත්වන්නට යනවා කිව්වා ඔන් පැසිකිලි සංසදේ ඔව් පැසිකිලි සංසදේ කියන්නේ වැදගත් සීලාචාර කීකරු ලියංගේ සංසදේ ඔන් ඒකද මේ පැසිකිලි සංසදේ කියන්නේ එහෙමයි බලංකො පුරෝහිත මේ ගෑනු එකතු වෙලා හදලා තියෙන සංසදයක නම වැදගත් සීලාචාර කීකරු ලියංගේ සංසදේ පැසිකිලි මාරු නමේ හැටියටම වැඩක් ඇති දැන් මොකද්ද ලලනාවිය කරන්න හදන්නේ එයාලා තරංගයක් පවත්වනවා ගිනිගම් ප්‍රාන්තේ සර්ව සාධාරණ මිනිහා තෝරන්ට ඕකට තරංග ඕනේ නෑ බං
මාව තෝරගත්ත නම් ඉවරයිනි. ඒවකෝ තමුන්ව තෝරගන්නේ. තමුන් ඒ જાතිය මිනිහෙද්ද? ඇත්තද? මේ කුකුලෝ. නරේන්ද්‍ර යන්නනි. අන්න වැසිකිලි කට්ටියට ගියහම මෙන්න මේකව තෝරගෙන සෑග්ග දෙන්න කියලා. මෙයා සර්වසාධාරණ මිනිහෙක් කියලා එහෙම දෙන්න. මොකද කිව්වේ? මෙයා සර්වසාධාරණ මිනිහෙක් කියලා කිව්වා. සරුව සාධාරණ මිනිහෙක්ද ඔය හොයන්නේ? එහෙමයි. මට ඇහුනේ සරුව අසාධාරණ මිනිහෙක් හොයනවා කියනවා වගේ. ඒකයි මං පුරෝහිතයා යෝජනා කළේ. එහෙම තරගයක් තිබ්බනම් අපේ පුරෝහිත එකෙම පළවෙනියා වන්. අනේ නිකන් හිටින් ඇති කොකොලෝ. මං තරම් සරුව සාධාරණ මිනිහෙක් මේ ගිනිගම් ප්‍රාන්තය තියා. අහලගම් හතගවන්. ඉන්නවා කියලා කියනවනම් ඒක පට්ටපල් බොරුවක් නේද පුරෝහිත? මම සරුව සාධාරණ නරේන්ද්‍රෙක් නෙවෙයිද? මොකද මම සරුව සාධාරණද නැද්ද? ඔය ඉතින් හිර පොළ මාව මරන්න හදන මහණියා අප්පා. හරේ ඒ බලපං ගාන්දර කුකුලෝ. මම මොන තරම් සාධාරණ මිනිහෙක්ද? මම මගේ ගිනිගම් ප්‍රාන්තේ 100ක් බදු මුදල් ගන්න ඕන තැනින් ගන්නේ 10යිනේ. ඒ උනාට 10ක් බදු මුදල් ගන්න ඕන තැනින් ඔබතුමා 100ක් ගන්න කියලා නියෝග කරන්නේ කිසි හිවිගිතයක් නැතුවනේ. ඒ ගන්න ඉතින් එනමකුත් ඉඳ නෙමෙයිනේ. අපොයෝ. ඒ ගන්නේ 100ක් නෙමෙයි 200ක් බදුකාසි ගන්න ඕන තැන්වලට 10ක් ගෙවන විදියට බෝ හොරබදු පවිල් හදලා අතයට ගානක් කරන් තියන බව මම දන්න නිසානේ. ඒකයි එතෙන්දි මගේ සාධාරණේ. ඒ අතින් ගත් කල නම් ඔබතුමා තරම් සාධාරණේ වෙන කවුරුවත් නැහැ. ඒ අතින් විතරක්. අනිත් අතින් ගත්තත් මං එහෙම තමයි. එහෙමම කියන්න බැරි. මොකද බැරි? දැන් මතකද? අපි අර නායගියාගම සංචාරයේ ගිය වෙලාවේ. නායගියාගම කිව්වේ කොහෙද බං? ඇයි අර කඳු කරේ මුදුනට වෙන්න තිබිලා හිටිගමන් කඳ පාමුල්ල තල් වෙලා ආපු ගම. ඔව් නායගියාගම. ඉතින් ඒ ගමේ සංචාරයක් ගිය වෙලාවේ. ඒ ගමේ හිටපු අර ඉසිරි පිසිරි ළඟකට ඔබතුමා මාලිගාවේ මල් කඩේ ජොබ් එක දෙන්නම් එනවද කියලා ඇහුවාම ඒ කෙල්ල ගත් කටටම කිව්වේ බ්ලැක් කියලා. මතකද? ඉතින් මතකද ඔබතුමා? ඒවලෙම ඒ කෙල්ලගේ මුළු පවුලේ අයගෙම ඇඟපතු අය කරන්න නියෝග කළා. ඒව සාධාරණද? ඒව සාධාරණද? තෝකටම ඉදු කුකුලෝ. මම ඒ විදියට ඇඟබඩු ගෙවන්න නියම කොලේ ඒ ළමයාගේ තිබ්බ උද්දච්චකම නැති කරන්නේ. ඒ කෙල්ලට වටිනවනේ මගේ වචනෙට කීකෝරු එලා මගේ මාලිගයට ඇවිත් උදේට මල් කඩලා මාලිගයේ සරසලා මාසේ අන්තිමට හොඳ පඩියකුත් අර යන්න. ඇයි ඒ ඇත්තියේ උද්දච්ච උනේ? නරේන්ද්‍රයාට නොසලකා. ඒකයි ඇත්තගේ මානව අයිතියක් නේ. ඔව් ඉතින් මානව අයිතිය තියේනම් බදුත් ගෙවහල්ලකෝ. ඉවරනේ. ඉතින් ඒක අසාධාරණයිනේ. දැන් කොහොමද ඔබතුමා සර්ව සාධාරණ මිනිහෙක් කියන්නේ? අනේ මට කියන්නකෝ. මම සර්ව සාධාරණ මිනිහෙක්ද කියලා බලන්න ඕනෙම නම් ඒ ඇත්තට තිබ්බනේ උද්දච්ච නොවි ඇවිත් බලන්න මාලිගාවට. එහෙම වුණා නම් ඒ කෙල්ලගේ પરම්පරා හතක් ඇඟවද්දෙන් පවා නිදහස් නෙවන්. ඔය කිව්වේ කට හොඳල. Good morning, Suran Narendranani. Moga kiwa? Good morning, kiwa. Ewa kiya, Haryanawada bola? Haryanawa iti. Nattang oy ona tarang kattiya kiyanne? Bola Purohita kaputo. Ehemayo. Me ginigam prante apite kiyala sanskrutiyak ananyathawayak tiyenawa. Bo eka dannawada? Maat me ahannama hitiya amma pa. Ehema ekak tiyenawada Narendranani? E kiyanne ehema ekak tiyenawada nadda kiyalawat bo hariyata dannne ne. Mar
ගරු පුරෝහිත තෝකුඹ නෑ ඉතින් එහෙම එකක් තියෙනවයි කියලා ඉතින් ඔබතුමා කියනවා නම් ඉතින් විශ්වාස කරන්න නැත්තම් ඉතින් බෑ ඔන්න මං කිව්වා ඒකයි මේ රාත්‍රේට කාලවද්ද මේ බොල පුරෝහිත එහෙමයි එහෙමයි මීට පස්සේ මට ගුඩ් මෝනින් නොකිය සුබ උදෑසනක් වේවා කියපන් තේරුණාද වැඩක් වෙයිද මොකද බල වැඩක් වෙනවද කියලා අහන්නේ නෑ ඉතින් ගුඩ් මෝනින් කිව්වා නම් තව මෙහෙම ආගියුමන්ට් එකක් හරියන්න තිබ්බා සුබ උදෑසනක් වේවා කියලා කිව්වොත් අනේ වන්ද මලානි ගොයි වන්ද ඒක අයියෝ ඒක මොලේ කටුව කාලවද්ද හා කවන්නේ ඕර කෙහෙමලා කියාගනින්කෝ හැබැයි කියන එක කරන ප්‍රාර්ථනාවක් උදර කුහරයෙන්ම කරපන් නැත්තම් මෙතන වගතුවන්නේ එහෙමයි එහෙමයි මේ සොරන්නලින් දෙලෙනි මෙන්න මේ කිතුම්පත් ටිකට අනාස්සන ගහලා දෙන්නකෝ අනාස්සන එහෙමයියෝ බෝ හිතුවද මට අස්සන් කරන්න අකුරු දන්නේ නැහැ කියලා ගමේ හරපා අස්සන් කරන්න තියෙන ડોකියුමන්ට්ස් මේ බලහල්ලකෝ මං ගුඩ් මෝනින් කිව්වම දිරව ගන්න බැරි වෙච්ච ගොපිලා දැන් කිතුම්පත් කිව්වම එයා කියනවා ડોකියුමන්ට්ස් ලු බෝ කාටද ගොපිලා කිව්වේ ගොපිලා කියන්නේ හොඳ වචනයක් නරේන්ද්‍රයන්නේ ඕ කියන්නේ ගොඩමඩ අස්වැද්දු බී කියන්නේ බිරින්දෑවරු සිය ගණනක් නඩත්තු කළා ඌ ලා කියලා කියන්නේ ලැබෙන හිතවත කියන එකයි ඉතින් බලන්නකෝ ගොඩමඩ අස්වැද්දු බිරින්දෑවරු සිය ගණනක් නඩත්තු කළා ඌ ලැබෙන හිතවත නරකද අන්නේකනි එහෙල් එනම් ගංගෝය මලදානි අසංගල දාන්න එහෙමයි මෙන්න තියෙනවා නරේන්ද්‍රයන්නේ පළවෙනි කැටුම් පත මොකද්ද ඔක මේක මේ කොණ්ඩේ ස්ට්‍රේට් කරන කාන්තාවන් සඳහා පනවනු ලබන යුනයිටඩ් ස්ට්‍රේට් බඩ්ඩ ඔය සඳහවන කැටුම්පත අසර ගහන්නකෝ දැන් අපි කාන්තාවන්ට කොණ්ඩා ස්ට්‍රේට් කොන්නවට බඩ්ඩක් නියම කොලාද ඇයි නැත්තේ දැන් කොණ්ඩේ ස්ට්‍රේට් කරන්න නැති කෙනෙක් හොයාගන්නේ නැණි ඉතින් එයාලගේ බඩ්ඩක් ගත්තට පවු නෑ ඔව් අසර ගහන්නකෝ ඔව් ඒක නම් ඇත්ත මාත් මේ ඊයේ පෙරේද දැක්ක වයස 80කට වැඩි කාන්තාවක් යනවා කොණ්ඩේ ස්ට්‍රේට් කරගෙන මං හිතන්නේ මාය සතුටු කරන්ට වෙන්න ඕනේ අන්නේනේ ඒක නිසා මේ බද්දට අනුමැතිය දෙන්න අසන ගහන්නකෝ ඒ උනාට පුරෝහිත මේ කතන්දරේදී කාන්තාව කුලප්පු වෙලා සෙල්ටොන් වටරවුමට මහා විරෝධතා භාගමනක් ආව කාර්ය මොන දෙයියන්ට කියන්නද ගහමු ගලිවතුර ප්‍රෙෂර් කරලා වැලි සමග මුසු කරලා ස්ට්‍රේට් කරමු කොණ්ඩගසුත් එක්ක ගැලවිලා යන්න ගහමු ගලිවතුර එහෙම කරන්න පුළුවන්ද මම මේ සිව්මැලි කාන්තාවන්ට එයාලා කොණ්ඩ ස්ට්‍රේට් කොල්ලා එහෙමයි තොල් පාට කොල්ලා පෙති විදාලා ඇඩට ඉන්නකොටනේ මං අපිට ආරම්භර හරි හරි මට කමක් නෑ මට කමක් නෑ මං බැංගුවේ මේ මිලෝ 100ක් නැතුව මේ කෙරී කරියන මේ කාන්තා කොණ්ඩ ස්ට්‍රේට් කිරිල්ලෙන් මේ භාණ්ඩාගාරෙට ආදායමක් කරන් දෙන්න අයියෝ ඒ බණම් මට ප්‍රශ්නයක් නෑ නැත්තං අසුන ගන්න එහෙම නෙමෙයි පුරෝහිත අපි ඔය බද්දෙන් කාන්තාවන්ව නිදහස් කරලා ඕක පිරිමින්ගෙන් අය කරගමු පිරිමින්ගෙන් පිරිමි කොහෙද කොණ්ඩේ ස්ට්‍රේට් කරන්නේ ආව හඳ දකින්න වගේ කලාතුරකින් පිරිමියෙක් කොණ්ඩේ ස්ට්‍රේට් කරයි ඕකෙන් මොන බදුද නෑ බං මෙහෙමයි අපි පිරිමින්ට පනවමු කොණ්ඩේ වැව්වත් බදු කොණ්ඩේ කැපුවත් බදු කියලා අනේ එතකොට සේරම පිරිමි තාත් එකයි පනවමු තාත්තෙන ඩබල් බදු කියලා ඉවරයි කතන්දරේ ඔහම කිව්වට එයාලා සෙල්ටොන් වටරවුමේ භාගමනක් කාවොත් එහෙම මොකද කරන්නේ ඔය ආපු දෙම් බං ඕවගේ ඒවා කීයක් ආවා ගියාද සෙල්ටොන් වටරවුමට ඈ ඕ ඇවිත් ගියාම සෙල්ටොන් වටරවුමත් hina වෙනවා බං ඔව්ව දැකලා එහෙනම් ඔන්න කාන්තා කොණ්ඩ ස්ට්‍රේට් බද්ද කුඩු කුඩට දානවා හොඳේ ආව් ආව් එහෙම කරපන් නැත්තම් මෙතන සීට්ටම කලින් අන්ලිමිටඩ් තප්පුරේ ඉන්න ගාන මිම්මක් නැති නෑම්බියෝ ඔක්කොටම බදු මට ගෙවන්න වේ ඒකත් ඒ හේරම ස්ක්‍රූපියෝ ටික මෙහෙනි ඉන්නේ ඒක හරියෝ කට කට දේවියෝ දේවියෝ තමයි දේවියෝ මූ දේවියෝ හරි එහෙනම් ඔන්න දෙවෙනි ගැටුම් බද මේක බලන්නකෝ මොකද්ද ඕක තව බද්දක්ද නෑ මේක මේ පවරා ගැනීම නියෝගයක් ඕ පවරා ගැනීමේ නියෝගයක් එහෙමයි අර අපේ ගිනිගම් ප්‍රාන්තයට යාව තියෙන පොඩි දූපතක් තියෙන්නේ ඒක ඒක පවරා ගැනීම නියෝගේ අසර ගහන්නකෝ මොකටද ඒක පවරගන්නේ ඒක දැනටමත් අපේනේ නෑ නෑ ඉතින් පවරා ගැනීම නියෝගයක් දාලා තිබ්බොත් කොහොමදත් හොඳයි නේ නරේන්ද්‍රයන්නේ නැත්තම් කවුරු හරි එකේ පැනලා ඕකේ මේ තෝසේ කඩියක් ඩායි කාමර කුලියට දෙන
ඒකත් එහෙමද? කොහොම බලන්න ගනින් මෙහාට එනවා. ඒ නෑ නෑ නෑ. බලන්න දෙයක් නෑ බලන්න දෙයක් නෑ. අස්සර ගහන්නකෝ. මේ දිනේ. ඔය ඉතින් අස්සර ගහන්න කලින් බලන්න දීපන්. ඔව් මොනව බලන්නද? ඔහ බලලා තියෙන්නේ. මෙන්න මේකට අස්සර ගහලා දෙන්න. මට තව වැඩ තියෙනවා. ඔව්. හිටුරින්ග බලනකම්. කොහොම බලමු? මිනිගම් ප්‍රාන්තේ පාලක වන සුරන් නරේන්ද්‍රයාට අයත් දූපත පුරෝහිත පිතාචා වෙත ඇති වූ කරුණාවර ආදරේ යන කාරණා ඈ හේතු කොටගෙන පවරා දෙන ලැබූ වගයි. හරිනේ බෝ බෝ මම පතුරු ගහනවා නේද? කෙටුම් පතත් මට පරිසා කොල්ල බලන්න. එහෙමයි. ගවයෙක් මරණයෙන් නිදහස් කරගන්න මේ. ඔබතුමාගේ අනුමැතිය ඉල්ලලා සකස් කළ කෙටුම් පතක් මේක. කොරණින් බලන්නේ හරියට. මොකද්ද නරේන්ද්‍ර යන්නේ? ගවයෙක් නිදහස් කරගන්න එකත් මොනවද ඔච්චර බලන්න තියෙන්නේ? පිනක් කරගන්න එක. ඔය අයියෝ ඒකනේ. හරි හරි ඒ පණ්ඩිත කතා වැඩක් නෑ. ගනින්කෝ. වා බලමු මරණයට කැපවි ඇති ගවරා නිදහස් කර ගැනීම. මොකද්ද පුරෝහිත මේ ගවරා කියලා කියන්නේ? ගවරා කියන්නේ මේ ගවරා කියන්නේ ගවයාගේ නම. ඒක මස් කඩේට විකුණලා තියෙන්නේ. අයිතිකාරයමයි විකුණලා තියෙන්නේ. ඒ උනාට අයිතිකාරයාගේ පවුලට දුක හිටිලා සල්ලි දීලා බේරගන්න ඉල්ලනවා. කෝ ඉතින් මස් කඩ කාර්යය දෙන්නේ කැමති නෑනේ. ඒකයි ඔබතුමාගේ මේ නියෝගයක් ඉල්ලන්නේ. ඒකයි ආසන ගහන්නකෝ. අවසර පස්සන් දාසකට සුරන් නරේන්ද්‍රයන්නේ. ගාන්ධර්ව කුකුලෝ බාබලා තොඳයි වං. මේ මට කියහන්කෝ ගවරා කියලා ගවයින්ට නම් දානවද? ගවරා කියලා. ඔව් ඔව් ගවරා 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 කියලා හොඳ මිනිවරු අයියා සීකාරයක් නම් ඉන්න අපේ මාලිගාවේ හිර කූඩුවේ ඔන් ජීවිතාන්තය දක්වාම අච්චු කරලා තියෙන්නේ මේ කුකුලෝ. පලයන් මෙතනින් තියෙන වැඩ බලාගෙන. ආරි මට දැනුයි දේරුනේ. එහෙමද? වීදි කරපන් ඒ ගැටුම් පතත් කුණු වාක්‍යයට. ඈ? ගේනේ ඔක්කොම මගෝඩි වැඩ. ඕක නිදින් කරන්න බැරි අයිය අප්ප මම මේ කොච්චර මහන්සි වෙනවද මේ රට රාජකාරිය. මොකද්ද ඔය අතේ තියෙන අනික් ගැටුම් පත? මේක දුප්පත් මේ අසරණ අන්ත අසරණ මිනිහෙකුගේ මේ පඩි අත්ති තෝප එකක් මේ නැවත ක්‍රියාත්මක කරන්න කියලා පඩි දෙන්න කියලා ඔබතුමාට නියෝග කරන්නේ මේ ගැටුම් පතක් හදන් ආවේ. දැන් ඒ වැඩක් නෑ මම මම යනවා. මට වැඩ තියෙනවා තාම. ඔව් ගනින් මෙහාට. නේ නේ දැන් ඒක ඕන් නැති වෙයි මයි දෙයක අයියෝ. නෑ නෑ මෙහෙ ගනින් අයින්සක අතරන මිනිහෙක්ගේ නම් පඩි අත්තිටෝල තියෙන එක පව්. කෝ ගනින් මෙහාට මම අසර ගන්න එකට. අසර ගන්න? ඔව්. අසර ගහනද ඔබතුමා? ඔව් ඔව් කෝ කොතනද අසර කරන්න ඕනේ? ෂුවර් නේද? ඔව් ඔව් කෝ කොතනද අසං කරන්න ඕනේ? මේ මෙතන. කෝ ඉතින් ලියුම දිගහරහන්. මේ තියෙන්නේ අසං කරන දැන ඉතින් මෙතන අසන. හරි හරි ලියුම දිගහරහන් කෝ. ඔය ඉතින් ඕක නිදින් කරන්න බැරි. හරි නේන්න. අන්ත අසරණෙක්ගෙම තමයි. ඈ බල පුරෝහිත උලමෝ. ඒවයි. මේ බොගේ පඩි අත්තිටෝපු එක නේද මේ? ඒක තමම කිව්වේ ඕන මිලයක් නෑ කියලා. ඕ ඉතින් කිව්වද ඒ? හිතුවක් කරවෙදමනේ ඔබතුමක් කරන්නේ. අයියෝ. බලෙන් පඩි දෙන්න අදලවනි. අම්මපා. මට එන කේන්ති. මේ කුකුලෝ. තමුන් ආවේ මොකටද? අවසර. මේ අද නිවාඩුවක් ඉල්ල ගන්නට කියලා. නිවාඩු? නිවාඩු නෑ නිවාඩු නෑ. නිවාඩු නැති වුණාට මට මේ මාලිගාවේ වැඩකුත් නෑ නේ. ඇයි බල රතුළුණු හොද කරන්න තියෙන්නේ? මං එකපාර මාසෙකට විතර සෑහෙන්න රතුළුණු හොද කළා. මාසෙකට ඇති වෙන රතුළුණු හොද කළා? එහෙමයි. එතකොට ඒවා සෞත්තු වෙනවනේ බල. මක කරන්න ඉතින් ගාන්ධර්වයා විච්චි මාව රතුළුණු හොද කරන්න දැම්මම මං පෑ 24 පුරාම රතුළුණු හොද කළා. මයිතේ කිලෝ 50කට වැඩිය හොද කළා. හනේ මෙහෙම තකබූරු රැලක්. බෝ දැන් ගිහින් ඒ සේරම හොඳ කරපු රතුරුණු වලට ඒ ගලවපු පොතු නැවත අලෝපා යනවා. මේ සුරන් නරේන්ද්‍රයනේ කෙටුම්පත් සියල්ල හබක් නිසාමයි යන්නේ. කොහෙ යන්නද? ඔහෙටු ලෑස්ති කරපන් මගේ මංගලාස කරත්ත. මොන කිහමල කියන්නද දැන් මේ අවේලාවේ? අද පොතක් එලි දක්වන උත්සවයකට යන්න තියෙනවා මට. මොකද පොත? පොත? පොත ඇවිල්ලා මේ පුරෝහිතෙක් නොමැතිව ප්‍රාන්තයක් පාලනය කරන්නේ කෙසේ කියන පොත. ඔය හිනා වෙන්නේ. ඒ උස්සේ දෙන්නේ හෙට. අනික ඒ පොත ලිව්වේ මම. මොනවා?
බෝලිව්වේ කොහොමද හිනා ඈ ඔව් ඒ ෆොටෝ ලිව්වේ මමයි ඒකේ නම පුරෝහිතෙක් නැතුව ප්‍රාන්තයක් පාලනය කරන්නේ කෙසේද නෙමෙයි ඔබතුමාට වැරදියටයි ඇහිලා තියෙන්නේ එහෙනම් මොකද්ද බල පොතේ නම ඒකේ නම පුරෝහිතෙක් නොමැතිව ප්‍රාන්තයක් පාලනය කරයි කියලා තමයි බය ඒකම පොතේ නම මේ වගේ වෙයිද හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඔ